ඥානසාර හිමියන් තමන්ගේ ප්‍රකාශය මැදහරියේදී ඔහු ප්‍රකාශ කරනවා 2014 දී එතුමා ඇවිල්ලා කාඩිනල් හිමිපාණන් මුණ ගැහුණයි කියලා. ඥානසාර ස්වාමින් වහන්සේ කාඩිනල් හිමිපාණන් මුණ ගැහිච්ච එක ඇත්ත. නමුත් මුණ ගැහුණට පස්සේ එතුමා කාඩිනල් හිමිපාණන්ට පැවසුවයි කියන කාරණා පිළිබඳව පිට එකඟ වෙන්න බෑ. ඒ දේවල් පිළිගන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේ ඒ දේවල් ඒ වෙලාවේ කාඩිනල් හිමිපාණන්ට ප්‍රකාශ කළා කියලා. ගලබඩ අත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ කියනවා උන්වහන්සේ මේ කාඩිනල් හිමිපාණන්ට කිව්වා කියලා සහරාන් කියලා මිනිහෙක් ඉන්නවා. ඒ ඉන්නේ කාත්තන් කුණ්ඩියේ. ඔහු කඩු කිනිසි අරගෙන සැරිසරනවා. මිනිසුන්ට එළියට බහින්න දෙන්නේ නැහැ. මේ ගැන සැලකිල්ලෙන් ඉන්නට කියලා. මොකද කතෝලිකයන්ට ප්‍රහාරයක් එනවා කියලා. එහෙම කිව්වයි කියලා ඥානසාර ස්වාමින් වහන්සේ ඒ ප්‍රකාශයේදී කියනවා. කාඩිනල් හිමිපාණන් එතුමා මුණ ගැසුණා වුණාට මේ කියන දේ ඥානසාර හිමිපාණන් කාඩිනල් හිමිපාණන්ට ප්‍රකාශ කරලා නැහැ. අන්න ඒ කාරණය අපි ප්‍රතික්ෂේප කරනවා. කාඩිනල් හිමිපාණන් මේ කොටසේ ප්‍රකාශයේ තියෙන සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ප්‍රකාශ කරන්නට කියලා අපිට කියා තිබෙනවා. එතුමා කියලා තියෙනවා කාඩිනල් හිමිපාණන්ට මුස්ලිම් අන්තවාදයක් ගොඩනැගීමෙන් තියෙනවා කියන එක පිළිබඳව එතුමා කියලා තියෙනවා. නමුත් නිශ්චිත තොරතුරු, ඒ කියන්නේ මේ සහරාන් පිළිබඳවවත්, සහරාන්ගේ කටයුතු පිළිබඳවවත්, එහෙම නැත්නම් කතෝලිකයන්ට ප්‍රහාරයක් එල්ල වෙනවා කියන එක පිළිබඳවත් එහෙම දෙයක් ඥානසාර හිමිපාණන් කිසි විටක කාඩිනල් හිමිපාණන්ට කියලා නැහැ. ඒතර ඔබ වහන්සේ හිතන්නේ මෙවැනි ප්‍රකාශයක් කිරීම පිළිබඳ මොන වගේ අරමුණකින් මෙහෙම ප්‍රකාශයක් කරා කියලා? ඔය දැන් පැහැදිලි, දැන් මැතිවරණයක් ළඟ එනවා. මැතිවරණ කාලයක අපි ඉන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ ප්‍රකාශ කිරීමේ දේශපාලනික අරමුණු තියෙනවද කියන එක ප්‍රශ්නයක්. ඊළඟ දේ තමයි මේ වගේ ප්‍රකාශ කිරීමෙන් නැවත වතාවක් රට තුළ ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා රට තුළ අනාරක්ෂිත බවක් ඇති කරන්න මේක හේතු වෙන්නට පුළුවන් කියලා අපිට හිතෙනවා. ඉතින් ඒ නිසා අපි හැම දිනාගෙම ඉල්ලන්නේ, ගලබලවත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගෙනුත් අපි ඉල්ලන්නේ, මේ අපි මූණ දීලා තියෙන රට මූණ දීලා තියෙන තත්ත්වය සහ මිනිසුන් මූණ දීලා තියෙන පීඩාව හොඳටම ඇති. ඉතින් මේ වගේ කාලවකවානුවකදී තමන් කරන කියන දේවල් මේ තත්ත්වය තවදුරටත් දුෂ්කර කරන්න හේතු වෙනවා නම් කරුණා කරලා අපි කියනවා ඒක මේ රට ඇතුලේ විනාශයක් ගොඩනැගෙන්න හේතුවක් වෙන්නට පුළුවන්. ඒ නිසා එය කිරීමෙන් වළකින්නට කියලා අපි ඉල්ලා සිටිනවා. විශේෂයෙන් ජාතිවාදයත් ආගම්වාදයත් නැවත නැවත අවුස්සන්න කරන උත්සාහය අපි ඇත්තටම වෙලා දකිනවා.